glow and handsome. ඒ ඇති multivitamins සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මූණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. अखंड पश्चिम दिन मेरठी दैनिक महदुरा कोविड आसादित संख्या दहसी सीमावट अडवें वार्ता करमीन इे आसादित अटसी अणु तुंदे हंधुना एमेन्म पसुगे सेप्तेंबर मसपहलस्वन दास्तिट विसिदेवन दक्वास्तुकल पीसीआर सह एंटीजन परीक्षण वलिन प्रमादवी तहपुरु तवत कोविड आसादित पंसी पश्चिम हंधुना सौख्यमात्याश्रिय इे वार्ता कला एम आसादित प्रसिद्ध जातिक दत्तवलट एक्कलविट मेरठ समस्त कोविड आसादित संख्या पन लक्ष दह अट दह सत्य हेत पहाक दक्वा इहिलियन प्रतिकार सह निरोधायन काल सीमा अवसान कल संख्या आर लक्ष पनस अट दहस असूपहाक एणवतवदरोटत प्रतिकार लबन्ने पुद्गलेन हतली सद्दह सत्से विसिहायक पमनाई मेरठ कोविड मर्दर एन्नत करन वेडसटहनट अवश्य तवत फाइस एन्नत मात्र लक्ष हतरक तोगयाक इये पस्वरुवे दिवै नटरगिन आवा लौक सौख्य संविधानय हा अमेरिका एक्सत् जनपदय अनुग्रहयेन कोवेक्स पहसुकम यटते मेमेन्नत तोगे मेरठट परित्याग कर तिबेनवा एन्नत तोगे भार गनीम सदह सौख्य अमात्य केहेले रंबुक्वेल्ल श्रीलंकावे अमेरिकानु तानापतिनि एलेना टेप्लिस एतुलु पिरिसक කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. පෙරේදා ලක්ෂ 4ක් ආවද තව ලක්ෂ 4ක් ආවා. ඔක්කොම එකට ගත්තොත් මං හිතන්නේ ලක්ෂ 41ක් 45ක් පමණ කිට්ටුව අපිට ආධාර හැටියට කොවැක්ස් පහසුකම යටතේ ලැබිලා තියෙනවා. අපි මේ වෙනකොට ලංකාවේ එන්නත සම්බන්ධව තාමත්ම ඉහළ මට්ටමක ඉන්නවා. සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන අපේ පළවෙනි රටවල් 10 ඇතුළත අපි අද ඇතුළත් වෙලා තියෙනවා. ඒත් ඉහළින්ම ඉන්න රටක් හැටියට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට 155කට එහා සමස්ත ජනතාවගෙන 130ට වැඩි ප්‍රමාණයෙන් 100%ක්ම මේ එන්නත ලැබලා දීලා තියෙනවා 20:30 අතර 148ක් 50කට කිට්ටු වෙන්න පළවෙනි එන්නත ලැබලා දීලා තියෙනවා දෙවෙනි එක 118ක් පමණ ලැබලා දීලා තියෙනවා අපි විශ්වාස කරනවා ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් එන්නත් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා පසුබ එමින්නත්තුගේ නරහින් පිට රුධිර පාරවිලින මධ්‍යස්ථානයේ විත කිනෙවිත් අධිශීත කරන බල ගබඩා කරනවා එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී පළමු සහ දෙවෙනි එන්නත් මාත්‍ර 72475ක් ජනතාවට ලබා දී තිබෙනවා दिवेने सियलु दिस्ट्रिक्ट कवल वजी रोहल वलिदी इए आरंभ करनु वयस अवरुदु 12 दानवयत अतर आबादित सह संकुलता सहित दरवानगे इन्नत करन वेडसटान अदत क्रियात्मकाय मे एम वेडसटान यापनीय शिक्षण रोहलीदी क्रियात्मक करनु आकारयाय එම දරුවන්ට ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි. බය වෙන්න දෙයක් නැහැ. අපි හොඳට බලලා තමා දෙන්නේ. මොනවා හරි අමාරුවක් වුණොත් අපි ඒකට මේ මෙහෙදිම ප්‍රතිකාර කරනවා. ගෙදරින් ඉන්න අයත් බය නැතුව ඇවිල්ලා ගන්න. එමෙන්ම වයස අවුරුදු 20 වැඩි පිරිස් එන්නත් කරන්නේ අදත් දිස්ත්‍රික්ක රසකදීම ක්‍රියාත්මක වෙනවා. මේ අතර ඊයේ රැස් වූ වවුනියා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුවේදී දිස්ත්‍රික්කයේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. දැනට 60ට වැඩි පුද්ගලයන් එන්නත් කරණය දෙවෙනි එන්නත ලබා දීම 72ක් දක්වා කරලා තියෙනවා. මේ දක්වාම වවුනියා දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත මරණ 200ක් වාර්තා වෙලා තියෙනවා. සම්පූර්ණ කොවිඩ් කාලය තුළ මරණ 200න් 140ක් වගේ ප්‍රමාණයෙන් කිසිදු වැක්සින් එකක් අරගෙන නැති අය තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. වැක්සින් දෙකම ගත්තාම මරණයට පත් වෙලා තියෙන්නේ 100ට 2 වගේ ප්‍රමාණයක්. වසංගත රෝග විද්‍යාංශයේ වාර්තාවලට අනුව මේ වන විට එන්නත් මාත්‍රා 2ම ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,18,21,594ක්. නිරෝධායන දින නීති අවසන් කරනු ඊයේ සිට මගී ප්‍රවාහන බස්වත දහවණේ ආරම්භ කෙරුණත් සේවක හිඟේ හේතුවෙන් පෞද්ගලික බස්වත දහවණේ යම් අඩුවක් පවතින බව ප්‍රවාහන රාජමාත්‍ය දිලුම් අමුර්ගම මහතා පවසනවා. කොළඹ බස් නාහිර අපි හොයලා බලපුවාම ධාවණය වෙන්න ඕනේ බස් රථ 6000ක්. නමුත් බස් රථ 900යි ධාවණය වුණේ. ඒකට හේතුව බස් රථ සේවකයින් බහුතරයක් රියදුරු කොන්දොස්තර සේවයේ අතහැර වෙනත් රැකියාවලට මෙයයි ගිහිලා තියෙනවා. දැන් මෙයයට නැවත විශ්වාසයක් නැහැ. මේ රස්වාවට ආවත් සතියකින් දෙකකින් රට නැවත වැහුවොත් එයයට තිබුණ එකයි අත ගහපු එකයි දෙකම නැති වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන්න අවසරයක් දෙන්න විදියක් නැහැ. පොලිස් පොත්තුමාට දැනුම් දීලා තියෙනවා තදබල ලෙස තනු දදිනේ සිට පිටගෙන මගින් ප්‍රහාණය කෙරුවොත් ඒ බස් රථ අත්අඩංගුවට ගන්නත් බලපත්‍ර තහනම් කරන්නත් ඒ වගේම නැවත දැනුම් දෙන තුරු ඒ බස් රථ පොලිස් අත්අඩංගුවේ තබා ගන්නත් උපදෙස් මේ වෙනකොට අපි ලිඛිතව පොලිස් පොත්තුමාට යවන්න සූදානම් කරලා තියෙනවා. Pocket ticket fit when a new Axe ticket perfume.